සමිඳුර ප්‍රශංසා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් උදෑසන අවදි වෙලා උන්වහන්සේගේ කටහඬ අසන්න අද මේ සබත් දවසේ රැසසින ඔබ සිරිඳා තමත් ආදරණීය තුව පිළිගන්න ඔබ බලයි මොකද්ද මට වැරදුනාද කියලා නේ නෑ නෑ අපේ මව් රටට තාම සබත් නැහැ නමුත් අපේ පිය රටට අද සබත් දවස ඉතින් ඔවුන්ගේ සූදානමේ දවස් සිකුරාදා දවස ඔවුන් සිකුරාදා සූදානමේ දවස බවට පත් කරගෙන සෙනසුරාදා ඉහළින් සමරනවා වගේ ඔබත් අද සූදානම් වීමේ දවස බවට අද දවස පත් කරගෙන සෙනසුරාදා හෙට ඔබ ඔබ තම තමන්ගේ දේවස්ථානවලට ඉතාමත් සතුටු සිතින් ආශිර්වාදයෙන් යුක්තව ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේ දකින්ට එන්න තවත් දේශනාවක් අහන්න නෙවෙයි අද දවසේ දේවන් වහන්සේ මට මොකද්ද කතා කරන්න කියන පණිවිඩය අසන්න ප්‍රීතියෙන් යුතුව හෙට එන්න හොඳද හොඳයි ඉතින් ආදර දුවේ පුතේ ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කිරීම යෝග්‍යයි යුතුයි සාධාරණයි ගැළවීමේක දායකයි කියලා අපි අහලා තිනෝ දැන් අපි ඒක ක්‍රියාත්මක කරගෙන යනවා නේද හොඳයි සුති කරන්න මේ සතිය පුරාවට ස්වාමීන් වහන්සේ ඔබට කරපු අරුම පුදුම මහා දේවල් නිසා අද දවසෙත් අපි ස්වාමීන් වහන්සේගේ හදවත ලිපිකම් කරන්න යනවා ශුද්ධ ලූක් නම් වෛද්‍යාචාර්යවරයා නෝලියපු ආ ශුද්ධ ලූක් තුමාගේ පොත ආ 24 වෙනි පරිච්ඡේදයේ 52 ඉඳලා අපි 53 වෙනකන් කියවන්න යනවා ඔහු උන්වහන්සේර නමස්කාර කොට මහත් ප්‍රීතියකින් ජෙරුසලමට ඇවි ඇවිත් නිතරම දේවමාලිගාවේ දෙවන් වහන්සේර ප්‍රශංසා කරමින් සිටියෝය. ඉතින් මතකද මේ සිද්ධිය නේද? උත්තාන වූ උන්වහන්සේ උත්තාන වෙලා ඔසවා ගන්න නේද? යන සිද්ධිය. ඉතින් උන්වහන්සේ ගෝලයන්ට අධිගු කරලා ආශිර්වාද කරලා ස්වර්ගයට උන්වහන්සේ යනවා මේ පොළව තුල උන්ට මේ මහා අනගි සේවාව ලබා දීලා. ඉතින් ගෝලියෝ මොකද කරේ මෙතන ලියලා තියෙනවා නිතරම දේවමාලිගා විඳමින් දයන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටියා කියලා. නිතරම දේවමාලිගාවේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටියලු. හැබැයි ආදර දුවේ පුතේ මේ උන්වහන්සේව දැක්ක නිසානේ මේ උන්වහන්සේව දුටුව නිසානේ උන්වහන්සේ වුන් ළඟට ආපු නිසානේ නමුත් ඕ උන්වහන්සේව දකින්න කලින් මේගොල්ලන් මේගොල්ලන්ගේ ජීවිතේ ඊට කලින් පැය ගාන සදාහන් කරලා තියෙනවා යොහන්තුමා යොහන් 20:19 මෙන්න මෙහෙම කියනවා සතියේ පළමිනි දවසේ සවස් වූ කාල යුදෙව්වරුන්ට බයෙන් දොරවල් වසා තිබියදී දොතන සිද්ධිය උන්වහන්සේ උත්තාන වුණා කියලා මේගොල්ලෝ විශ්වාස කරේ නැහැ උන්වහන්සේ උත්තානයි කියලා මේගොල්ලෝ විශ්වාස නොකළ නිසා මොකද හිටියේ ඒ අය හැංගිලා බයෙන් තැති ගෑයිලා දොරවල් වහගෙන බියසුළු විදියට වේදනාත්මක හිටියා හැබැයි උන්වහන්සේ උත්තාන වෙලා කියලා ඕන්ට පෙන්නද්දි ඕන් දකිද්දි ඕන් විශ්වාස කරද්දි මොකද කරේ දිනපතා ප්‍රශංසා කරමින් සිටියලු දේවමාලිගාවේ පැහැදිලිද ඔබ දුකින්ද ඔබ ප්‍රීතියෙන්ද කියන එක ඔන්න ඔය දෙක අතර තියෙනවා මොන දෙක අතරද ඔබ දුකකින්ද ඉන්නේ ප්‍රීතියෙන්ද ඉන්නේ කියන එක මෙන්න මේ දෙක අතර තියෙනවා මොකක්ද ඔබ උන්වහන්සේගේ උත්තානය පිළිගන්නේ නැත්නම් ඔබ දුකකින් ඉන්නවා ඔබ වේදනාවකින් ඉන්නවා ඔබ බයකින් ඉන්නවා ඔබ ප්‍රශ්න මැද්ද ඉන්නවා හැබැයි ඔබ උන්වහන්සේ උත්තාන වෙලා මගේ මිදුම් කරවානෝ ජීවමානයි උත්තානයි කියලා ඔබ පිළිගත්තොත් ඔබ නිතර ප්‍රශංසා කරමින් ඉන්න කෙනෙක් ඔය දෙකෙන් ඔබ කොතනද තෝරගෙන තියෙන්නේ අද වෙනස් වෙන්න අද මාරු වෙන්න ස්වාමීන් වහන්සේ උත්තාන වෙලා බව සිහි කරන්න උන්වහන්සේ උත්තාන වූ බව විශ්වාස කරන්න අද දැනුත් මේ මොහොතේත් ඔබ සමග සිටින බව විශ්වාස කරන්න ඔබේ ජීවිතයේ ප්‍රීතියෙන් දිනපතා උන්වහන්සේ තබාවේ සමිඳුට ආසිරි අපි නැගිටිමු යාච්ඡා කරමු බලවන්ත වූ ජීවමාන අති ධර්මේශ දෙවියන් වහන්සේ අපිට තිබෙන ප්‍රීතිය ඔබ වහන්සේ උත්තාන වෙලා අදත් අප අතර මේ දැනුත් ජීවමානව සිටින බවයි ස්වාමීන් ස්තුති පියන් යමෙක් දුකක වේදනාවක සිටීද ඔව් ඔබ වහන්සේගේ උත්තානය සහ ඔබ වුන් ළඟ වුන් තුල වැඩවසන බව විශ්වාස නොකරන හිඳයි කියලා ඔබ වහන්සේ පවසා සිටියා ඔව් අද යමෙක් මේ වචන අසලා පිළි අරගෙන දෙවතාත්තේ ඔබ වහන්සේ ළඟට අද එන්නේයිද ඔවුතුලට ඔබාංශගේ සතුට නිදහස් කරන බව මට විශ්වාසයි. ස්වාමිනේ බාර කරනවා. දෙවතාවත කතා කරනවා මාවත් අසල කීකුරනවා මේ සිළු සෙනගත ඔබාංශේ ආශිර්වාද කරන්න. ඔබ ගුතුම් වූ දෑතර බාරයි. යෙසුනේ ඔබ ගුතුම් වූ නාමයේ නිසාය. ආමෙන්. 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 හොඳයි. කිතු වර්ණ සිළු දෙනා. ඒ උදෑසන නාමයට ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්ට. එන්ට අපි බලමු උන්වහන්සේට ලැබිච්ච තෑගි තුනක් මොකක්ද කියන එක. ඒ තෑගි තුන. හෙන්න ස්වාමින් වහන්සේ ඔබ ආශිර්වාද කරාවි. මම බද සමීර සුබ දවසක්